ඒකයි මම කියන්නේ යමක් කරන්න කලින් හිතන්න කාලෙ ගන්න. සමහර ගෑන් ළමයි ලොකු කරදර හදාගන්න. ඇයි හිතන්න කාලෙ ගන්න. කවුරු හරි කියනවා යන් අසවදිහ යන් වපු පොඩියක් ඇවිදින්න. උඩින්ම යන්නේ. ආයේ මම එතන ගිහින් මට කව මට එතන ආරස්සාවක් තියෙයිද? ඈ මම එතන ගිහින් මේ පිරිමි අතින් මට කරදරයක් වෙයිද? එතන මොන වගේ මිනිස්සු ඉන්නවද? මේ මිනිස්සයා මම දන්නවද? මම විශ්වාස නැහැ මොකවත් දන්නේ. කොල්ලෙක් කිව්වොත් එම් යංගු පොඩ්ඩක් තනියෙන් කතා කරන්න කියලා. ඒ ඔක්කොම අර හිතන්න කාලෙ ගන්න. මේ සන්තෝෂෙන් ගිය මිනිස්සු එනකොට කඳුළු පෙර පෙර ආන්නේ. එතකොට එයා හිතන්න කාලෙ ගත්තේ නැහැ. හිතන්න කාලෙ ගත්තේ නැති නිසා එයාට කඳුළු පිරුණු ජීවිතයක් උරුම වුණා. දැන් දේනවා නේද? යමක් කරන්න කලින් හිතන්න කාලෙ ගන්න කියලා මම මේ කියන්නේ ඒකයි. ඒක බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරපු දෙයක්. කරාට පස්සේ හිතලාට වඩා කරන්න කලින් තමයි හිතන්නේ. සිහිය දියුණු වෙන්නේ වගේ. දැන් බලන්න සමහර අය මොන හරි හිතට ආපු ගමන් ගෙවල් වලත් එක රණ්ඩු වෙලා මේ කවුරුත් කියන ධ්‍යානෙද උඩ පැනගෙන යන්නේ. ඇඳුම් ගලවගෙන දුවන්නේ. එයා හිතන්න කාලෙ ගන්නේ නැහැ. අද්දකීම් තියෙන මිනිස්සු ඉන්නවා. වැරදුණු ජීවිත වැරදුණු මිනිස්සු ඉන්නවා. ඔයලා බලන්න. එතකොට තීරේ මොකද්ද කරන්න ඕනේ කරන්න නොකරන්න මොකද්ද යන්න ඕනද මේ ගමන? යන්න ඕනේ නැති එකක්ද මේ ගමන? මේක මට අරස්තාවක් තියෙනවද? කරන්න කලින් හිතන්න. මම මේ දේ කරොත් මට මොන වගේ විඳවීමක් විඳවන්න වෙයිද? දැන් බලන්න හිරගෙවල් වල ඔයගොල්ලෝ ගිහින් බලන්න. හිරගෙවල් වල මිනිස්සු ඒ කිසිම දෙයක් හිරේ හිරබත් කරනවා. කරන්න කලින් හිතලා නැහැ. කරන්න කලින් හිතලා නැහැ. කරන්න කලින් හිතන්න කාලය අරගෙන නැහැ. හිතුණා කරා. ආසයි කරා. තරහ ගියාට ආසාව ඇති වුණාට මුලා වුණාට ඒක ක්‍රියාවේ යොදවන්න යන්න එපා. ඒක කරන දේ හොඳට හිතන්න මේ දේ කරොත් මට මොකද වෙන්නේ කියලා. ඒ හිතන්න කාලෙ ගන්න නැතිව සෝක කරනවාමයි. හැම දෙයකටම කරන්න කලින් හිතන්න කාලෙ ගන්න.